සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්කාර්ය සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. විසේක ප්‍රහාරය ගැන ස්වයන්න පත්කළ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව ජනපතිට. වැඩ බලන ඇමතිවරුන් තුන් දෙනෙකු දිවුරුන්තේ. ජනාධිපතිවරණි එජාප අපේක්ෂකයා. එක්සත් ජාතික පක්ෂය තාම තීන්දුව කළ නැහැ. අපි ගන්න අවස්ථාවේදී ජයග්‍රහණ කළ පෙන්නල නමක් අපි ඉදිරිපත් කරනවා. විල්පත්තුවේ නාවික හමුදා කඳවුරක් ඉවත් කිරීමේ කතාව බොරුවක්. නාවික හමුදාව තහවුරු කරයි. වසර 22කට පසු හොංකොංහි විශාලතම උද්ඝෝෂණය. අප්‍රේල් 21 පිපිරීම් ආශ්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව ජනාධිපතිතුමා වෙත අද බහර දුන්නා. අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත බහර දෙනු ලැබුවේ ජනාධිපති නිල නිවසේදී. ඒ පරීක්ෂණ මණ්ඩලයේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්කුඩ මහතා අතින් පරීක්ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වන හිටපු අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහතුරුන්ද ඊට එක්ව සිටියා. අහිංසක ජීවිත රැසක් බිලිගත් මෙම බරපතල ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු, එහි පසුබිම සහ අදාළ සිදුවීම් සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා ජනාධිපතිතුමා මෙම පරීක්ෂණ මණ්ඩලය පත් කළේ අප්‍රේල් 22 වනදායි. එම පරීක්ෂණ කටයුතු අදියර දෙකකින් සමන්විත වුණා. ඒ අනුව පරීක්ෂණ කටයුතු වල අතුරු වාර්තා දෙකක් ජනාධිපතිතුමා වෙත මීට පෙර බහර දෙනු ලැබුවා. වැඩ බලන ඇමතිවරුන් තුන්දෙනෙකු පත් කර තිබෙනවා. ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. එය අනුව නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා නගර සැලසුම් ජලසම්පාදන හා උසස් අධ්‍යාපන වැඩ බලන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. කර්මන්තා වංශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතරණ මහතාද වැඩ බලන අමාත්‍ය ධුරයක දිවුරුම් දුන්නා. ඒ කර්මන්තා වංශ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩ බලන අමාත්‍යවරයා ලෙසයි. කංජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනුමා ගමගේ මහත්මිය මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ කංජතෙල් සම්පත් සංවර්ධන වැඩ බලන අමාත්‍යවරිය ලෙස පත් කර සිටිනවා. වැඩබල අමාත්‍යවරුන් දිවුරුම් දීම සිදු කෙරුණේ ජනාධිපති නිල නිවසේදී. ඉදිරි ජනාධිපතිවරණයේදී දිනන්නට හැකි නායකයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. නොයෙක් නම් කිව්වට අපි දිනන එක්කෙන අපි ඉදිරිපත් කරන වැඩි කල්‍යාණ දිසල හරියාකාරව අපි පෙන්න අපට දැන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. නොයෙක් අය නොයෙක් නම් ඉදිරිපත් කරාවි. නමුත් එක්සත් ජාතික පක්ෂය තාම තීන්දුව කළ නැහැ. අපි ගන්න අවස්ථාවේදී ජයග්‍රහණ කළ පෙන්නල නමක් අපි ඉදිරිපත් කරනවා. ඔරුගඩවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කළ සූර්ය විදුලි බල නිෂ්පාදන ආයතනයක් වන රෑන්ක් ඉන්ටර්නැෂනල් ආයතනයේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මෙම ව්‍යාපෘතිය මගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් එකක විදුලි බලයක් එක්කරන අතර ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 115ක්. පුනර්ජනනීය බලශක්ති දායකත්වයේ ඉදිරි වසර දෙක තුළ මෙගාවොට් 2000 දක්වා වැඩි කරන බවද අමාත්‍යවරයා පැවසුවා. අපි පුනර්ජනනීය වැඩ ශක්තිය 100%කින් වැඩි කරනවා. මේ අවස්ථාවේදී අපි පුළුවන් තරම් අත් උදව්ව දෙනවා, පුළුවන් තරම් මේ කටයුතු ඉදිරියට ගෙනියනවා. ඔබතුමාට එන සුමානින්දම් පෙනේවි. අද මෙගවට් 450-500ක් තියෙන එක අපි අවුරුදු දෙකකින් මේක 1000කට වැඩි කරන්න අපි කටයුතු කරගෙන යනවා. අපි අභියෝගයට ඕන එක්කෙනෙක් එක්තු වෙන්න වැරදි මත නිවැරදි කිරීම තමයි අපි කරගෙන යන්නේ. ජාතීන් අතර වෛරය, ආගම්වාදය හා ජාතිවාදය වැපිරීමට විරෝධය පළ කරමින් මතර දිස්ත්‍රික්කයේ ජනතාව අවෛරයේ හෝරාව නමින් සාමකාමී විරෝධතාවක් අද පැවැත්වුවා. ඒ මතර ප්‍රධාන බස් නැවතුම් පොළ ඉදිරිපිටදී. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනුයි සාමකාමී විරෝධතාව ක්‍රියාත්මක කෙරුණේ. මතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන දේශපාලන නායකින් හා ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියා. පැවති අධික වර්ෂාවද නොතකමින් ජනතාව වැඩසටහනට එක් වූ අතර මංගල සමරවීර මහතාද වර්ෂාව මැදේම ඔවුන් සමග විරෝධතාවට එක් වුණා.
ජාතීන් අතර සමගිය ගොඩනැගෙන ආකාරයේ ප්‍රකාශ ඇතුළත් බැනර් ප්‍රදර්ශනය කරමින් ජනතාව අවෛරී හෝරාව වැඩසටහනට එක්ුණු ආකාරය දැක ගැනීමට ලැබුණා. මේ රට තුළ වෛරය යලිවතාවක් ගමක් ගමක් ගානේ වපුරන්න හදන මොහොතක ආගම් වාදය ජාති වාදය මේ රට තුළ ඇති කරන්නට හදන මොහොතක ඒ අපේ මාතර දිස්ත්‍රික්කයේ ජනතාව ඒ අයගේම අදහසක් අනුව අවෛරේ හෝරාව නමින් මෙවැනි දැවැන්ත විරෝධතාවයක් ප්‍රකාශයට පත් කළා. දහස් ගණනින් මාතර නගරයට රැස්වීම ගැන මගේ හෘදයාංගම ස්තුතිය ඉපුද කරනවා. පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුව දක්වා සියලුම සිංහල බෞද්ධ ජනතාව, සිංහල ක්‍රිස්තියානි ජනතාව, දෙමළ හින්දු ජනතාව, ඉස්ලාම් මුස්ලිම් ජනතාව ඇතුළු අනිකුත් සියලුම ආගමික වතාවත්වල යෙදෙන හැම කොටසක්ම අද නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අපි එකතු වෙන්න ඕනි. දව සම්පත ආරක්ෂා කිරීම ප්‍රමුඛ කාර්යයක් මෙන්ම බඩු කර්මාන්තය දිනු කිරීමට රජය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. සාම්ප්‍රදායික වඩු කර්මාන්තයේ දැනුම ශ්‍රී ලංකාවට පමණක් සීමා නොකර විදේශ රටවලටද ලබා දිය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. මොරටුව ප්‍රදේශයේ වඩු කාර්මිකයන් පිරිසක් සමග අරලියගහ මන්ත්‍රී පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මහජන නියෝජිතින්ද එම අවස්ථාවට එක්ව සිටියා. වඩු කර්මාන්තය නවීකරණය කර සාර්ථකව සංවර්ධනය කිරීමට රජයේ උපරිම සහය ලබා දෙන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. ආණ්ඩුවට උවමනා වෙලා තියෙන්නේ වඩු කර්මාන්තය දියුණු කරන්න. ඒ දියුණු කරන්නට නවීකරණය කරන්න උවමනා ආධාර දෙනවා. අනෙක් අතට අපිට උවමලා තියෙනවා දැව විශේෂයෙන්ම ලංකාවේ ආරක්ෂක ජනාධිපතිතුමා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙන්නේ වනාන්තර ආරක්ෂා කිරීම පමණයි. වඩු කර්මාන්තය ගැන අපිට අත ගහන්න උවමනා නැහැ. මේ කර්මාන්තය ඉදිරියට ගෙනියන්න. දිවයිනේ විහාරස්ථාන 1125ක චෛත්‍ය ඉදිකිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තම පියාණන් වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා අනුස්මරණය කරමින් මෙම කටයුතු සිදු කෙරෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ලබන මාසයේ සිට දිස්ත්‍රික්ක 25 චෛත්‍ය 25 වැඩ කටයුතු වල ප්‍රගතිය දිහා බලලා හැම දිස්ත්‍රික්කයකම චෛත්‍යයක් නොමැති විහාරස්ථාන 4කින් තෝරගෙන චෛත්‍යයේ ව්‍යාප්තිය අපි ක්‍රියාත්මක කරන්නට කටයුතු කරා. චෛත්‍ය ඉදිකිරීමේ 3 වෙනි පියවර හැම දිස්ත්‍රික්කයකින්ම විහාරස්ථාන 40ක් තෝරගෙන චෛත්‍ය 1000ක් රාජ්‍ය අරමුදල් වලින් නොවේ පෞද්ගලික දානපති ආධාර උපකාරවල විවිධ බැතිමතුන්ගේ ආධාර උපකාරවල ඉදිකිරීමේ වැඩසටහන අපි 3 වෙනි පියවර හැටියට ක්‍රියාත්මක කරන්නට කටයුතු කරා. අනුරාධපුර නාචදූව ශාවස්ත්‍රිපුර ශ්‍රී ස්වර්ණ ජයන්ති විහාරස්ථානයේ අභිනවයෙන් නිදිකල චෛත්‍ය සසුනට පූජා කිරීමේ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පුණ්‍යෝත්සවය සිදු කෙරුණා. සසුනට අරුණ වැවයි දාගැබයි ගමයි පන්සලයි වැඩසටහන යටතේ මෙම චෛත්‍ය ඉදිකෙරුණේ. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද අමාත්‍ය ගාමිණී ජය වික්‍රම පෙරේරා හේමා ප්‍රේමදාස යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්වනා. දැන් කෙටි විරාමයක්. මන්තිරු නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා සති දෙකක සහන කාලයක් පසුගිය 27 වනදා සිට ලබා දී තිබුණා. එමෙන්ම රතවාහන වැරදි සඳහා අවම දඩය රුපියල් 25,000 දක්වා ඉහළනම්වා තිබෙනවා. මේ මන්තිරු නීතියේදී ප්‍රධාන වශයෙන් නෛතික ප්‍රතිපාදන දෙකක් අදාළ වෙනවා. එක නෛතික ප්‍රතිපාදනයක් වෙන්නේ සෑම වාහනයක්ම වමෙන් ගමන් කළ යුතු බව, වාහනයක් ඉස්සර කරනවා නම් එසේත් නැත්නම් දකුණට හැරවීමක් කරනවා නම් දකුණු මන්තිරුවට වාහනය ගැනීමට හැකියාව තිබෙනවා. ඒ හැර සෑම වාහනයක් වමෙන් ගමන් කළ යුතු බවට එම නීතියේ දක්වා තිබෙනවා. දෙවන නෛතික ප්‍රතිපාදනය වෙන්නේ බස් ප්‍රමුඛතා මන්තිරු නීතිය. ඒ අනුව ගාලුපාරේ මොරටුවේ සිට කොළඹ දක්වාත්, ඒ වගේම වාර්ලිමේන්තු වටරවුම දියතුයන අසල සිට ආයුර්වේද වටරවුම බොරැල්ල, ඒ වගේම මරදාන පාර ඔස්සේ පිටකොටුව දක්වාත් බස් ප්‍රමුඛතා මන්තිරු ක්‍රියාත්මක වීම ඉදිරි කරනු ලබනවා. මෙලෙස මේ මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමෙන් බලාපොරොත්තු වෙනවා අපි කරුණු දෙකක්. එකක් තමයි රතවාහන තදබදය අවම කර ගැනීම කියන කාරණය. දෙවෙනි කාරණය වෙන්නේ ප්‍රියානතුරු අවම කර ගැනීම කියන කාරණය.
කෙසේ වෙතත් ලංකා පෞද්ගලික වස්රත හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමේදී ත්‍රිරෝද රත හේතුවෙන් ගැටළු මතුවන බවයි. සමස්ත ලංකා පාසල් ලබුන් ප්‍රවාහන සංගමේ සභාපති මල්ශ්‍රීද සිල්වා මහතා සඳහන් කළේ මෙම නීතිය තම ප්‍රවාහන ක්ෂේත්‍රයට ගැටලුවක් නොවන බවයි. මෙ අතර රියදුරු බලපත්‍රයක් නොමැතිව රියධාවනය, මත්ද්‍රව්‍ය භාවිත කර රියධාවනය, වලංගු රක්ෂණ සහතිකයක් නොමැතිව රියධාවනය හා නොසැලකිලිමත් ලෙස රියධාවනය ඇතුළු වැරදි සඳහා අවම දඩය රුපියල් 25,000 දක්වා ඉහළ නංවා තිබෙනවා. බීමතින් රිය පැදවීමෙන් වන අනතුරුවලදී සිදුවන මරණයකදී අයකරන දඩය රුපියල් 100,000 සිට 150,000 දක්වා වැඩි කර තිබෙනවා. අධික වේගෙන් රියධාවනය කිරීමේ වරදට වේගකාණ්ඩ 4ක් යටතේ රුපියල් 3,000 සිට 2,500 දක්වා පරාසයකයි දඩ නියම කර තිබෙන්නේ. විල්පත්තුවේ නාවික හමුදා කඳවුරක් ඉවත් කර ඇති බවට පුවත්පතක් පළ කර ඇති වාර්තාව මුළුමනින්ම අසත්‍ය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතින කමාණ්ඩර් ඉසුරු සූර්යබණ්ඩාර මහතා පවසනවා. කොළඹ අද පැවති ආරක්ෂක මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේ. සති අග පුවත්පතක සඳහන් කළ තිබුණා විල්පත්තුවේ නාවික හමුදා කඳවුරක් ඉවතට කියන ශීර්ෂය යටතේ වියාඩුකුලම් කියන නාවික අනුකණ්ඩය එයින් ඉවත් කිරීමට කටයුතු කරපු එක සම්බන්ධයෙන් ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙන ආකාරයෙන් මේ පුවත පළ කරලා තිබුණා. මෙහිදී අප පැහැදිලිවම දන්වා සිටියා මේ ප්‍රදේශයේ ආරක්ෂාවට නායක හමුදා විසින් කඳවුරු දෙකක් ස්ථාපිත කරලා තිබෙනවා. ඒ තමයි මුල්ලිකුලම් පිහිටි කඳවුර සහ සිලාවතුරු ප්‍රදේශයේ පිහිටි තේරපුත්ත කියන නායක හමුදා කඳවුර. ඉතින් මේ කඳවුරු අපි මෙම ප්‍රදේශවලින් ඉවත් කරගන්නේ නැති බවත් අපි පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. ඉතින් එවැනි පසුබිමත් තුළ අපි මාධ්‍යයට පැහැදිලිවම කරුණු අනාවරණය කිරීමක් සිදු කළා. මෙම වියාඩුකුල ප්‍රදේශයේ තිබෙන්නේ නාවික හමුදා කඳවුරක් නෙවෙයි කියලා. මෙහි අක්කර 20ක භූමි ප්‍රමාණයක් තිබෙනවා. 2010 වර්ෂයේදී නායක හමුදාව විසින් සිදු කළ මේ සුබසාධක ව්‍යාපෘතියකට භාවිතා කිරීමට තමයි අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබූ මෙම ඉඩම් අක්කර 26 නායක හමුදාට ලබා ගැනීමට කටයුතු කරේ. 19 දින අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එම භූමි ප්‍රදේශ ලබා දීම නියමිතයි. මෙම භූමි ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද හමුදාව යටතේ වෙනත් ව්‍යාපෘති සසඳා යොදා ගැනීමට දැනට සැලසුම් කර තිබු බවට අපට දැන ගැනීමට තිබෙනවා. මෙහි තිබෙන බැරෑරුම්කම වන්නේ මෙම පුවත පදනම් කරගෙන අපදුටුවා සමාජ මාධ්‍ය මේ ආකාරයෙන් සමාජයේ කැළමෙන විදියට මේ පුවත් නිර්මාණය කරලා පළ කරනවා. මාධ්‍ය අපිට අවශ්‍යයි. නමුත් මේ ආකාරයේ වැරදි පුවත් වැරදි ආකාරයෙන් සමාජගත වුණාම මේවා තුලින් මේ ආකාරයට වෙනත් අරමුණු ඔස්සේ කටයුතු කරන පුද්ගලයන් මේවා වැරදි ආකාරයට පාවිච්චි කරලා විවිධ සමාජ කැළඹීම් ඇති වෙන තැනට මේවා ගෙන යාමට පුළුවන්කම තිබෙන බව මම පෙන්නනවා. ඒ නිසා අප මාධ්‍යෙන් ඉතාමත් කාරුණික ඉල්ලීමක් අප කරනවා. අපගේ මේ සිදු කරන මෙහෙයු මේ වගේම මේ කරන ක්‍රියාකලාපයන්ට සහභාගී දක්වලා මාධ්‍ය නිසියාකාරව වගකීම ඉෂ්ට කරයි කියලා. ඉන්දියාවේ ජාතික ගුවන් සේවය වන එයා ඉන්දියා සමාගම නවදිල්ලි සහ කොළඹ අතර අමතර ගුවන් යානා යෙදවීමට පියවරගෙන තිබෙනවා. ඒ ලබන මාස 15 වනදා සිටයි. ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉන්දියා අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබා දුන් ප්‍රතිඥාවකට අනුව දෙරට අතර සබඳතා විවිධ අංශවලින් තර්කර ගැනීම සිදුවනවා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ලවීමෙන් පසු එයා ඉන්දියා සමාගම අතරේක ගුවන් යානා ශ්‍රී ලංකාවට පියාසර කරවීම තාවකාලිකව නතර කළා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව තහවුරු කිරීමේ වැඩපිළිවෙලක් ලෙස මෙම ගුවන් ගමන් ආරම්භ කළ බව ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍ය හර්දීප් සිං පූරි මහතා ට්විටර් පණිවිඩයක් මගින් දැනුම් දුන්නා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල හෙට දිනයේ තද වැසි ඇතිවන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රදේශ කිහිපයකට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ස්ථාන කිහිපයක සුළු ආපදා තත්ත්වයක් වාර්තා වූ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. ඊ දින පටන් සමාජීය තද සුළං සහිත තත්ත්වයන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම බලපෑලා තිබුණා. කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 6ක ඇති වූ මෙම තද සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 112ක ප්‍රමාණයකුත් වාර්තා වෙනවා. මුලදේව දිස්ත්‍රික්කයේ වවුනියාව යම් හානි ප්‍රමාණයක් වාර්තා වෙලා පවතිනවා. නිවාස 150කට ආසන්න ප්‍රමාණයක් අද සුළං සහිත තත්ත්වය හේතුවෙන් අර්ධ ලෙස මෙවැනි විට හානි වෙලා තිබෙනවා. ඒ අවශ්‍ය වන්දිල බාදීමේ සහ තක්සේරු කටයුතු ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළේ සියලු දෙනා හරහා සිදු වෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ යම් ස්ථානවල මිනිමෙර 100 ඉක්ම වූ වැසි වාර්තා වෙලා තිබෙනවා. අපි විශේෂයෙන්
කටක් කරනවා කඳුකර ජනතාවට මේ පිළිබඳ විශේෂ අවධානයෙන් පසු වෙන්න කියලා. නායම් ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කරන්න 1117 දුරකථනම් කිවිුට්ටයි 24 පුරාම අනිකුත් සියලුම දිස්ත්‍රික් ආපදා ක්‍රමනා කරන ඒක්‍රියන් විත අපි තොරතුරු ලබා දීලා තියෙනවා 24 පුරාම ස්ථානගත කළ තියෙනවා අවශ්‍ය ඉදිරි කටයුතු වෙන්නේ. සියඹල ආණ්ඩුව කිඹුලාවෙල ප්‍රදේශයේ බලපෑ දැඩි සුළං තත්ත්වයේ හේතුවෙන් නිවාස 10කට හානි සිදු වුණා. ඊයේ සවස සිට අද උදැසන දක්වා මෙම සුළං තත්ත්වයේ පැවති අතර වර්ෂාවද ලැබුණු බවයි වාර්තා වුණේ. එම ප්‍රදේශයේ වැඩි වශයෙන් වගා කිරන ගම්බිරි සැතුළු බෝග රැසකටද සුළඟින් දැඩි හානි සිදුව තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකට දැඩි වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. අධික සුළං තත්ත්වයක්ද පැවති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. හෙට දිනේ කාලකුණේ පිළිබඳ තොරතුරු ගෙන එන්නේ යුරේනි පත්මසේකර. හෙට දිනේදී බස්නාහිර, සබරගමුව, දකුණු මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වඩා වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන්නට පුළුවන්. දිවෙනට සුළං හැමීම සිදුවනවා නිරිත දෙසින්. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40 අතර අගයක් ගන්නවා. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලදීත් මෙම සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකියි. දිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. මේ සූදානම හෙට දිනේදී ප්‍රධාන නගර කිහිපයක බලපැවතිය හැකි කාලගුණ අනාවැකිය පිළිබඳ ඔබව දැනුවත් කරන්නට. තේරීම් කාරක සභාව හරහා ජාතික ආරක්ෂාවට ඇති වූ අසාධාරණය කුමක්දයි ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා විපක්ෂයෙන් ප්‍රශ්න කරනවා. පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ ප්‍රශ්න කළේ. තේරීම් කාරක සභාව පත් කරනකොට පාර්ලිමේන්තුවේ පක්ෂ ඔක්කොම එකට අනුමැතිය දුන්නා. මහින්දරාජපක්ෂ මහත්තයා කට්ටියත් මේකට අස්සම් කරා යනවා කියලා. මේකට ගියේ නැත්තේ ඒගොල්ලෝ ජාතික ආරක්ෂා ප්‍රශ්නයක් වේවි මේ කේන්ද්‍රව කරන බලද ඒ නිසා නේද කියන්නේ. ශ්‍රීශාත් බද්දුදීන්ගේ විශ්වාස භංගයෙන් පස්සේ ඒ ප්‍රශ්නේත් මේකට ගණී කියන නිසා තමයි නොකී. ඒතකොට දැන් එනම් මේ ප්‍රශ්නේ ඇත්ත ප්‍රශ්නයක් නෙවෙයි. ඒකට යන්න ඕන යන්න විදියක් නැහැ ඒගොල්ලන්. මොකද තින්දුවකට යන්නේ නැහැ කියලා. දැන් තමන් නැතුව මෙතන යමක් කරගෙන. එසයි එක දරා ගන්න බැරි නිසා තමයි ඒගොල්ලොත් අර ජනාධිපතින්න මතෙටම කියලා කියන්නේ මේක මේක මේකක් කරනවා කියලා. මහින්දරාජපක්ෂ කණ්ඩායමට මේකට යන්න බැරි වුණා. එසත් දේශපාලනයෙන් ගත්ත පොඩි අසමත් වීමක් තියෙනවා. ඇයි මේ තොරතුරු කතා කරන කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමේ මහින්දරාජපක්ෂ මහත්තයා කවුරුවක් කරත් ඇත්තේ නැහැ. එසම මේකට මාධ්‍ය අවධානයක් හැදෙනවා. ඒ මාධ්‍ය අවධානය ඒගොල්ලන්ට යන්නේ නැතුව තියෙනවා. එසම මේ තමන්ගෙන් බාහිරව යන ක්‍රියාවලියක් තියෙනවා. ඒකට තමන් නැහැ. එනිසා මේ ක්‍රියාවලිය වැරදි කියලා කියනවා. නැත්නම් ඇත්ත ගත්තොත් එහෙම අපි ආයෙත් අපි යොකරන්නේ පුළුවන් නම් කියන්න මොකද්ද තොරතුරු ජාතික ආරක්ෂාවට හානි කළ ලෙස ඉදිරිපත් වෙච්ච මේ තේරීම් සභාවතුල එහෙම එකක් වෙලා නැහැ. ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ මාලාවක් කොළඹින් අනිද්දා ආරම්භ කරන බවයි ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ. ආණ්ඩුවට එරෙහිව මහපාරේ දෙවෙන්ත සටනක් අපි කරනවා. එනිසා ජනතා මහපාරට කැඳවලා මහපාරේ ආණ්ඩු ඉල්ලාස් වෙනතුරු ආණ්ඩු පරද්දනතුරු උද්ඝෝෂණ මාලාවක් කරගෙන අපි ලෑස්ති ඕනෑම අභියෝගකට මුහුණ දීලා මේ සටන ජයග්‍රහණ කරගෙන අපි ලෑස්ති. ඒකේ පළවෙනි උද්ඝෝෂණය තමයි 12 වෙනිදා තියෙන්නේ. බෞද්ධ විහාරස්ථාන වැඩි ප්‍රමාණයක් සංවර්ධනය කළ එකම රජය වත්මන් රජය බව වරාය හා නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. මාතර මහා මන්තින්ද පිරිවෙන් විහාරස්ථානයේ අභිනවෙන් ඉදිකිරෙන දෙමහල් භික්ෂු නිවාසිකාගාරය සඳහා මුල්ගල තිබීමේ අවස්ථාවට එක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. රුපියල් කෝටි 26ක වියදමින් නව නිවාසිකාගාරය ඉදිකිරෙනවා. අමාත්‍ය සාගල රත්නායක මහතාගේ දේශපාලන දිවියට වසර 20ක් පිරීම නිමිත්තෙන් මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජානාවක් පවත්වා අමාත්‍යවරයා වෙත ආශිර්වාද කිරීමද සිදු වුණා. රුෂ්‍යා බාධිත සිසුවියක් සඳහා බෙල් යන්ත්‍රයක් පිරිනැමීමටද අමාත්‍යවරයා කටයුතු කළා. අපි කරන දේවල් ගැන අපි කතා කරනවා මදි. මේ රජය තරම් රජයක් තිබිලා නැහැ. බෞද්ධාගමේ සිද්ධස්ථාන ආරක්ෂා කරන්න දියුණු කරන්න මුදල් යොදලා කටයුතු කරපු. ඇත්තටම ඒ ඔක්කොම කරලා තියෙද්දි ඒ චෝදනාව මට නම් පිළිගන්න බෑ. වෙසක් පෝය සමරන්න බැරි වෙයි කියලා හැමෝම බය වෙලා හිටියා. ජනතාවගෙන් රජය ආරක්ෂාව දෙනවා බය වෙන්න එපා. වෙසක් පෝය හොඳින් සමරන්න කියලා ජනතාව සැමරුවා. ඒ තරම් හොඳට ඒ වෙසක් පෝය නියම විදිහට සැමරුවා. හැමෝම මහන්සි වුණා. හැමෝම කැප වුණා. අපි පොසොන් පොයත් ඒ වගේම සමරමු. හොඳින් සමරමු. කාටවත් හිරිහැරයක් නොවෙන්න බුදු දහමේ දේශනා කළා තියෙන විදිහට අපි පොසොන් පොය සමරලා රට තුළ සමගිය ඇති කරගමු කියලා මම ඉල්ලනවා. වැල්ලම්පිටිය තඹ කම්හල් සේවකයන් අතරින් දසවන සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ලබන 24 වන දා දක්වායි.
පසුගිය අප්‍රේල් 21 වනදා ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවටගෙන අපමත මුදාහැර සිටි අනෙකුත් තඹකම්හල් සේවකයන් නව දිනාද අද දින අධිකරණයේ හමුවේ පෙනී සිටියා. තඹකම්හලේ හිමිකරු වන මරාගෙන මැරෙන බෝම්බකරු සමග මෙම සැකකරුවන් සබඳතා පවත්ව ඇති බව හෙළි වී තිබෙන බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. කෙසේ වෙතත් ඔවුන් මෙම අපරාධයට දායක වී තිබේද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය තවදුරටත් කියා සිටියේ. ශැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන පිපිරීම සිදු කළ ඉන්සා නීබ්‍රහීම්ට අයත් තබ කර්මාන්ත ශාලාවෙහි මෙම සැකකරුවන් සේවය කර තිබෙනවා. පාස්කු විරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ හදිසි නීති රෙගුලාසිවල 19 සහ 58 වගන්ති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද කැඳවුවා. එහිදී තීරණය කෙරුණේ අදාළ පෙත්සම් ලබන මස 5 වනදා සලකා බැලීමටයි. පෙත්සම් ගොනු කර ඇත්තේ පුරවැසි බලය සංවිධානයේ කැඳුම්කරු ගාමිණී වියන්ගොඩ සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍ය සෝති සරවනමුත්තු යන අයයි. ආරක්ෂක ලේකම්වරයාගේ අවසරයක් මත අතරංගුවට ගන්නා සැකකරුවෙකු වසරක කාලයක් පොලිසියට රදවා තබා ගැනීමට හැකිවීම තුළින් එම රැදවියන් සම්බන්ධයෙන් අධිකරණයේ බලය සීමාවකට ලක්වන බව පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා. දැන් ක්‍රීඩා පුවත්. තුන්වන වරට පැවැත්වීමට නියමිත ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අමාත්‍ය හරින් ප්‍රාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී ඉදිරිපත් වූ නිර්දේශිත නාමයන් අතර වසරේ කුසලතාපූර්ණ ගුවන් විදුලි ක්‍රීඩා වැඩසටහන ලෙස ITNFM කෙලිබිම වැඩසටහන නිර්දේශයට පාත්‍ර වී තිබෙනවා. ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 2017 වසරේ ආරම්භයේ සිට 2018 වසරේ අවසානයේ දක්වා ක්‍රීඩක ක්‍රීඩිකවන් දැක්වූ දක්ෂතා සඳහා සම්මාන ප්‍රදානය කිරීමටයි මෙහිදී කටයුතු කෙරෙන්නේ. ක්‍රීඩා ජනමාධ්‍යවේදීන් ඇතුළු ක්‍රීඩාවට සම්බන්ධ ප්‍රවීණයන් විශිෂ්ටයන් ඇගීමටද මෙහිදී කටයුතු කෙරෙනවා. සමහරවිට ජීවිතයේ ක්‍රීඩකයෙක් කරන්න ඕන කැපකිරීම ඉතාමත්ම බහුලයි. සමහර තමන්ගේ අධ්‍යාපන තත්ත්වයෙන්, සමහර තමන්ගේ ජීවිතයේ තියෙන ගෙදර දොරේ තියෙන ප්‍රශ්න සියලු දේන් සම්බන්ධයෙන්, නමුත් ඔවුන්ට ඇගීමක් ජනාධිපති සම්මාන හැම ජාතික මට්ටමේ ඇගීමකදී මේක කොහොමද කළ යුත්තේ, මොකක්ද ඒකෙන් දෙන්න ඕන පණිවිඩය කියන එක ගැන තමයි අපි මේ අවස්ථාවේදී වැඩිපුර කල්පනාවක් කරලා තියෙන්නේ. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත්නවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk